මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, අපි පුරුදු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම විමසන්න. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට විමසනවා නම් ඒ විදිහට විමසන ශ්‍රාවකයෙකුට කවදාවත් වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කවුරු හරි කෙනෙක් විමසන්න පටන් ගත්තොත් ඒ ආකාරයෙන් විමසන කෙනාට කවදාවත් ජීවිතේ වරදින්න විදියක් නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට විමසන ශ්‍රාවකෙක් දකින්න ඕන මූලික ස්වභාවයෙන්, කෙලෙස් මිශ්‍ර ස්වභාවයෙන් නෙමෙයි, මූලික ස්වභාවයෙන්. එතකොට මේ මූලික ස්වභාවයට අපි වචනයක් කියනවා ධාතු ස්වභාවය කියලා. ඒ මූලික ස්වභාවයට කියන්නේ ධාතු ස්වභාවය කියලා. ඒ ධාතු ස්වභාවයෙන් දැක්කහම ඒ ධාතු ස්වභාවයේ තුලම අපට හඳුනා ගන්න පුළුවන් නම් කෙලෙස් අරුබුදයට අපි එකතු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට වේදනා ධාතුව කියන මට්ටමේදී විසමපාතයක් නැහැ. සංඥා ධාතුවේදී විසමපාතයක් නැද්ද? බලන්න, සංඥාවදී විසමපාතයක් නැහැ. සංඥා හඳුනා ගන්නවා කියන එක තුල විවිධත්වයක් නැහැ. ඒක ඕලාරික මට්ටමෙත් එහෙමයි. දැන් මේ මෙතන මේ බුලත් කොලේ දකිද්දී හැමෝටම මේකේ කොළ පාට පේන්නේ, මිනිසුන්ට බුලත් කියන සංඥාව එන්නේ. රෙදි කෑල්ලක් අතර ගත්තාම මේක ලේන්සුවක්. මේ පොඩි ළමයිත් ඒකට ලේන්සුවක් කියන්නේ. අපි ඔක්කොම ඒකට අඳුනගන්න එක ඒක මූලික ධාතු ස්වභාවය. එතකොට ලේන්සුවක් කියලා අඳුනගන්න එකට කවදාවත් කෙලෙස් උත්පාදනය කරන්න බෑ. මගිලේන්සුව කියන එකට විතරයි කෙලෙස් සහගත ගතියෙන් ආරෝපණය කරගන්න පුළුවන් වෙන්නේ. අර සංඥා ධාතුව කියන එක ලේන්සුවක් කියන මට්ටමින් අඳුන ගන්නවා. සංඥාව කියන අඳුන ගන්න ඕනේ. මගිලේන්සුව කියලා බලන එක තමයි දුක ගලන මට්ටම. ලේන්සුවක් කියලා අඳුන ගන්න එකට කවදාවත් දුක හදන්න බෑ. ඒක තමයි සංඥා ධාතුව. සඤ්ඤා ධාතු රාග විනිබන්දංච පන විඥානස්ස ඕක සාරීති උච්චති කියලා කිව්වේ සඤ්ඤා ධාතුව කෙරෙහි අඳුන ගන්නවා ලේන්සුවක් කියලා. මගේ ලේන්සුව කියලා කාවන් පස්සේ අන්න රාග විනිබන්දනයක් පවතිනවා. රාගයෙන් බැම්මක් පවතිනවා. සඤ්ඤා ධාතු රාග විනිබන්ද සඤ්ඤා ධාතුවට කවදාවත් රාගය උස්සන්න බෑ. සඤ්ඤා ධාතු රාග විනිබන්දංච ලේන්සුවක් කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒක පාවිච්චි කරන්නත් ඕන. ඒ ලේන්සුව කියන එක ඇතුලේ පරිහරණය නවත්තලා දාන්න උවමනා කරන්නේ අවමයෙන් ඇපෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ. සඤ්ඤා ධාතුව කෙරෙහි රාගෙන් බැඳුණු විඥානයක් පවත්වනවා නම් සඤ්ඤා ධාතු රාග විනිබන්දංච පන විඥානසෝක සාරීති උච්චති. එතකොට තමයි නැවත නැවත දුක මත පිහිටියා වෙන්නේ. රාග විනිබන්දනේ නැතුව ලේන්සුවක් කියන මට්ටමින් අඳුරගෙන එක පරිහරණය කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ලේන්සුව මගේ, මේ ලේන්සුව මට තමයි අයිති, මේ ලේන්සුව සකස් කර යහවලා තමයි, මේ ලේන්සුව මට ඒ කාලේ ඉඳලා ගෙනත් දුන්න එකක්, අහවල දවස් ඉඳලා මේ කල්මාරියේ තියෙනවා, මේක මම අහවලා මතක් වෙන්න තියාගෙන ඉන්නේ වගේ ඔය මම රාග විනිබන්දනය ඇතුලේ සංකල්ප ගොඩ නැගෙනවා. අන්නේ ගොඩ නැගෙන සංකල්පය තමයි මාව අමාරුයි වට්ටන්නේ. අන්න එකයි ධාතු ස්වභාවයේ සහ රාග විනිබන්දනයත් එක්ක උපාදානි ස්වභාවය. දැන් සංඥා ධාතුව සංඥා උපාදානි. වේදනා ධාතුව වේදනා උපාදානි. රූප ධාතුව රූප උපාදානි. අන්න ඔය දෙක තමයි අපි අඳුනගන්න ඕනේ.
ඒ නිසා රූප ධාතුවට කවදාවත් කෙලෙස් හදන්න බෑ. රූප ධාතුව කෙරෙහි රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වන්න ගියොත් අන්න රාග රූප ධාතුවේ ස්වභාවය මොකද්ද? රූප ධාතුවේ ස්වභාවය තමයි රූපය සතර මහා ධාතුවක් මට්ටමේ පේන්නේ. එතකොට රූපයේ සතර මහා ධාතුවෙක් සතර මහා ධාතුව මට්ටමින් පේනවා නම් කවදාවත් කෙලෙස් හදන්න බෑ. ඒකට කෙලෙස් අවුස්සන්න පුළුවන්කමක් නැහැ. සතර මහා ධාතුව පැත්තට පුද්ගලාර්ථයේ ගියපු ගමන් අන්න කෙලෙස් හදන්න පුළුවන්. සතර මහා ධාතුව පැත්තට පුද්ගලාර්ථයේ ගියොත් විතරයි පින්වත්නි අපිට කෙලෙස් හදන්න පුළුවන් වෙන්නේ. පුද්ගලාර්ථෙමයි බිඳින්න ඕන. ඉතින් පුද්ගලාර්ථේ බිඳින්න විපස්සනාමය ක්‍රියාමාර්ග ගොඩක් වමනා කරනවා. සම්මා දිට්ඨිය විවිධ ස්තරයන් වලට එකතු වීමේ අවශ්‍යතාවයක් පැන නගිනවා. එතකොට පුද්ගලාර්ථයේ බිඳ වැටුනොත් කිසි ප්‍රශ්නයක් නැ දුක හටගන්නේ. දුක හටගන්නේ. මිනිහෙක් කියලා හිතාගෙන රෙදි කෑල්ලක් කඩාගෙන වැටුණත් අපිට දුක හට ගන්නවා. හිතන්නකෝ දැන් එක්තරා තැනක හේනක් රකින්න ගියපු මිනිස්සෙක් කියලා හිතන්නකෝ. එයා හේන් රකින්න යනවා, අලියනවාට ඔන්න හේන් රකින්න යනවා. එතකොට එයා උඩ ඉන්නකොට අලිත් ඇවිල්ලා දැන් එහෙම මේ ഘോഷා කරනවා, මිනිස්සු පන්දම් අරගෙන කැරකෙනවා, අලි රංචුවක් ඇවිල්ලා ඉන්නවා හේන්නට. ඈත ඉඳලා බැලුවම අලිත් ඉන්න බවක් පේනවා පහළ, මිනිහෙක් ඉන්න බවක් පේනවා ගහ උඩ අට්ටාලේ උඩ. ඔය මිනිස්සගේ රෙදි කෑල්ලක් වැටුණත් අලි මැදට සමහරට ඈත ඉඳලා බැලුවම දුක හට ගන්න පුළුවන්. අන්න අර මිනිස්සයා අලි මැදට වැටුණා කියලා. ඇයි? අර රෙදි කෑල්ල පැත්තට පුද්ගලාර්ථය දාපු කම වෙන දෙයක් නිසානේ මේ දුක හටගන්නේ. නෑ නෑ, රෙදි කෑල්ලක්මයි වැටුනේ කියලා දැක්කොත් දුක හටගන්නේ. හා, පුද්ගලාර්ථයේ රෙදි කෑල්ලක් පැත්තට දැම්මත් දුක ගලන්න පටන් ගන්නවා. එතකොට එයා ගිහින් බලනකොට නෑ අර මිනිස්සයා ගහ උඩ ඉන්නවා, රෙදි කෑල්ලනේ වැටිලා තියෙන්නේ කියලා ආ දැනගත්ත ගමන්ම දුක නවතින්න ගන්නවා. අන්න පුද්ගලාර්ථයේ සතර මහා ධාතුව පැත්තට පුද්ගලාර්ථයේ දානකම් දුක හටගන්නවා. සතර මහා ධාතුවෙන් පුද්ගලාර්ථය අයින් වෙච්ච ගමන්ම දුක නවතිනවා. එච්චරයි, පුද්ගලාර්ථේමයි දුක. පුද්ගලාර්ථය ආරෝපණය කරන්නේ නැති තැනක කවදාකවත් දුක හටගන්නේ. ඒකයි අපි කියන්නේ ධාතු මට්ටමින්මයි අඳුන ගන්නවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහණේ ස්කන්ධායතන ධාතු විදියටම දකින්න කියලා කියන්නේ. එතකොට ඒ විදියට දකින්න තැනක කවදාවත් දුක සකස් වීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න මේ දුක සකස් වෙන්නේ සකස් කරන්නෙක් නැහැ. පුද්ගලාර්ථය පදනම් කරගෙන දුක ගලන කමක් විතරයි තියෙන්නේ. පුද්ගලාර්ථේ නැතුව ධාතු ස්වභාවයෙන් වැටහෙන ගත්ත ගමන්ම දුක ගලන එක නවතින්න ගන්නවා. කොච්චර අසිරිමත්ද බලන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. දුක ගලන එක නවත්තන්න මිනිසු කීයක් නම් දේවල් ලෝකයේ ඇතුලේ කරනවද? මේ දුක නවත්ත ගන්න කියලා හිතාගෙන මිනිසු මොනවද නොකරන්නේ? නමුත් දුක නවත්තන්න එච්චර බොහොම ලේසි වැඩක්, අමාරු වැඩක් නෙමෙයි. පුද්ගලාර්ථය ධාතු ස්වභාවයෙන් දකිනකම ඇතුලේ ආරෝපණය නොකර ඉන්නවා, එච්චරයි. එතකොට දැන් සතර රූපය නිසා දැන් මේ පිනුතුන් අද මාතෘකාවක් විදියටත් මතු කරන්නේ රූපය විදර්ශනා කිරීමෙන් සක්කාය දිට්ඨිය දුරවන ආකාරය ගැන දේශනාවක් කරන්න කියලා. රූපය විදර්ශනා කළ යුතු වන්නේ රූපය මට්ටමින්ම වටහා ගන්නට මිසක් රූපය පිළිබඳව අවබෝධය කරා යන්න පුළුවන් මොකක්වත් වෙන ඇත්තේ නැහැ. අවබෝධය කරා යන්න රූපය විදර්ශන මෙතන කියන්නේ රූපය විදර්ශනා කිරීමෙන් සක්කාය දිට්ඨිය දුරවන ආකාරය. දැන් රූපය විදර්ශනා කළ යුතු වන්නේ ඇයි? මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ රූපය විදර්ශනා නොකළොත්. ඇයි? රූපය විදර්ශනා නොකරන තාක්කල් රූපය පිළිබඳ පුද්ගලාර්ථය පවතිනවා. මේ රූපය මම කියලාමයි හිතාගෙන ඉන්නේ. මේ රූපේ මගේ දරුවගේ රූපේ, මේ රූපේ මගේ මුණුබුරාගේ රූපේ, මගේ මිනිබිරියගේ රූපේ, මගේ දියණියගේ රූපේ, මගේ පුතාගේ රූපේ, හාමුදුරුවන්ගේ රූපේ කියලා අර පුද්ගලාර්ථයක්ම මේ රූපේ පැත්තේ පවතිනවා. ඒ පුද්ගලාර්ථය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. ඒ පුද්ගලාර්ථයේ බිඳින එක ලේසි නැති බව අපි වැඩ එදිනෙදා ජීවිතය ඇතුලේ අපට තේරෙනවා. දැන් පුද්ගලාර්ථය කියන එක බිඳින එක පහසු නැති බව එදිනෙදා වැඩ කරද්දී අපට තේරෙනවා. මොකද මේ බණ අහගෙන ඉන්නකොට ඇති යථාභූත ඥාණය පුද්ගලයන් ඇසුරු කරද්දී අපිට නැහෙනි. හොඳට බලන්නකෝ, ඒක දැන් අපි මේ බණ අහගෙන ඉදී ඇත්තනේ ඉන්නම් ස්වාමීනි, ඔය කතාව ඇත්ත තමයි. පුද්ගලාර්ථය නිසා දුක හටගන්නේ. පුද්ගල භාවයක් නැතුව අපි ධාතු ස්වභාවයට තමයි බලන්න ඕන කියලා ඕගොල්ලෝ දැන් මේ කතාව බොහොම ඉහලින් පිළි අරගෙන තමයි ගෙදර යන්නේ.
හැබැයි ගෙදර ගියාට පස්සේ අර පුද්ගලාර්ථයේම හැ ඉදිරියේ මැවිලා පේනවා. මගේ දරුවා මයි කියන එක ඇතුලේ මහ පුදුමාකාර කෙලෙස් සහගත, තෘෂ්ණා සහගත, උපාදාන සහගත, අවිද්‍යා සහගත උද්වේගයක් පවතිනවා ඇතුළාන්තේ. අවිද්‍යා සහගත මහ බරපතල උද්වේගයක් පවතිනවා. ඉතින් ඇයි ඒකට හේතුව? ඔගොල්ලෝ බණ අහපු එකේ වරදක් නෙමෙයි, බණ අහපු රටාවේ වරදකුත් නෙමෙයි. ඔගොල්ලෝ හොඳට බණ අහලා තියෙනවා. හැබැයි ඔගොල්ලන්ට තියෙන්නේ මොකද්ද? අර රූපය විදර්ශනා කරන මට්ටමට ඇතුළ පෙළඹිලා නැහැ. ඒකින් තමයි අර බණ අහනකොට ඇති යථාභූත ඥාණය තහවුරු වෙන්නේ. දැන් අපිට තියෙන්නේ බණ අහලා යථාභූත ඥාණයට උදව්වක් නොගත්තා නෙමෙයි, බණ අහලා ගත්ත යථාභූත ඥාණය තහවුරු කර ගැනීම පිණිස විදර්ශනාමය හැකියාවක් අපට නැති වෙච්ච එක. ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔය විදර්ශන හැකියාව නැති වුණොත් ධර්මයට ආවත් යට යනවා. දැන් සමහරලාට ධර්මයට එනවා, ටික කාලෙකින් අපි ධර්මයෙන් යට යනවා. ඒ යට යන්නේ පින්නත් යන විදර්ශනාමය හැකියාව තුළ ඇතිවෙච්ච ප්‍රමාදය. සමහරට අපි නොහිතනව හිතනවට වඩා වේගින් ධර්මය ඇතුලේ අපි දියුණුවක් කරා යන්න බලනවා සහ දියුණුවක් කරා යනවා. ඒ දියුණුවක් කරා ගියාට වඩා ආයෙත් අපි ආයෙත් පරණ ගතියටම වැටෙන්න තියෙන අවකාශය වැඩියයි. විදර්ශනාමය හැකියාව දුර්වලයි. මොකද විදර්ශනාමය හැකියාවක් ඇතුලේ තමයි මේ தත්ත්වය තහවුරු කරගන්න තියෙන්නේ. ඒ විදර්ශනාමය හැකියාව නැති වුණොත් මේ தත්ත්වය කවර ආකාරයකින්වත් තහවුරු වෙන්නේ නැහැ. එනිසා අපි කොහොම කොහම හරි අමාරුවෙන් මේ විදර්ශනාමය හැකියාව හදා ගන්න ඕනේ. එනිසා රූපේ විදර්ශනා කිරීමෙන් සක්කාය දිට්ඨි දුර්වණාකාරය පැහැදිලි කරන්න කියලා කියන්නේ, රූපේ විදර්ශනා කරනවා නම් ඇත්තටම මේ සක්කාය දිට්ඨියේ දුර්වීම පිණිස රූපයේ පැත්තෙන් ගත්තොත් කාරණා තුනයි ඕන. රූපයේ පැත්තෙන් ගත්තොත් සක්කාය දිට්ඨිය දුරු කරගන්න කාරණා තුනයි ඕන. එකක් කායගත සතිය, අනිත් එක සමාධිය, අනිත් එක විදර්ශනා ඥානය. ඔය තුන විතරයි ඕන. මේ රූපය ඇසුරු කරගෙන ඕගොල්ලන්ට හිතෙනවා නම් මම සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕන, මට නම් ආයේ මේ භවය තුල දුක් විඳින්න උවමනා නැ, මේ දුක නම් නිමා කරන්න ඕන, මේකේ නම් සාරයක් නැ කියලා අවංකව ඇතුලෙන් බුර බුරා අදහසක් එනවා නම් ඕගොල්ලන්ට ඉලක්කෙටම කිව්වොත් කාරණා තුනයි හදන්න ඕන, ඊට වඩා මොකුත් හදන්න නැ. එකක් තමයි සකායගත සතිය, දෙවෙනි එක තමයි පින්වත්නි සමාධිය, තුන්වෙනි එක තමයි විදර්ශනා ඥානෙ. ඔන්න ඔය කාරණා තුන ඔගොල්ලෝ හැදුවොත් රූපය ඇසුරු කරගෙන ඔගොල්ලෝ අවබෝධය කරා යනවා. රූපය ඇසුරු කරගෙන අවබෝධය කරා යනවා. එතකොට රූපය මට්ටමින්ම ධාතු රූපය තුළ පවතින ධාතු ස්වභාවය ටිකක් ධාතු මට්ටමින් අඳුනගත්තොත් කෙලෙස් අර්බුදයට අහුවෙන්නේ නැහැ. එහෙනම් රූපය පුද්ගලාර්ථයෙන් ගත්තොත් කෙලෙස් අර්බුදයට අහුවෙනවා. රූපේ මම, රූපේ මගේ, රූපය තුළ මම ඉන්නවා, මා තුළයි මේ රූපවත් බව තියෙන්නේ කියලා ඇතුළ බැලුවොත් ඔන්න පුද්ගලාර්ථය. එළියටත් බලනවා රූපේ. එළිය මේ රූපේ මගේ දරුවගේ රූපේ, මගේ දරුවා කියන්නේ ওই රූපේට තමයි, ওই රූපය තුළ තමයි මගේ දරුවා ඉන්නේ කියලා එළියටත් පුද්ගලාර්ථය බලනවා. එතකොට මේ පුද්ගලාර්ථයෙන් බැලුවට මේ සතර මහා ධාතුව පොඩ්ඩක් එහෙට මෙහෙට කළත් අපිට ලෝකේ යථාර්ථයමයි පේන්නේ. හොඳට බලන්නකෝ, සතර මහා ධාතු එහාට මෙහාට කළත් ලෝකේ අර යථාර්ථයමයි පේන්නේ. ඔය තියෙන හැඩයට, ඔය රූපයට, ඔය වර්ණයට මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා මේ ඉන්නේ මම කියලා කණ්ණාඩි ළඟටත් ගිහින් පුද්ගලාර්ථයෙන්ම විමසුවාට පින්වත්නි ඔය සතර මහා ධාතු එහෙට මෙහෙට කළත් දරුවා පේන්නේ නැතුව යනවා. සතර මහා ධාතු එහෙට මෙහෙට කළත් දරුවා පේන්නේ. දැන් ඔය රූපයේ දරුවම නම්, ඔය රූපයේ තියෙන කොටස් ටිකම නම් දරුවා, ඔය රූපයේ කොටස් විදියට හම්බුණත් දරුවා හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි තුල පවතින අවිද්‍යාසහගත දෘෂ්ටියක් නේ යථාභූත ඥානයක් වෙන්න බෑනේ. ඔය රූපයම නම් දරුවා, ඔය රූපයේ තියෙන කෑලි ටික පොඩ්ඩක් එහෙට මෙහෙට වුණත් දරුවා කියන සංඥාව නොපිනියනවා නම් දරුවා වෙන්නම බෑ. දරුවා වෙන්නම බෑ. එතකොට දැන් මේ මේ යම් වෙලාවක පින්වත්නි අපිට, අපි හිතමුකෝ මම මේ මේ පීරිසි කෝප්පෙටම කැමති කියලා, මේ පීරිසි කෝප්පේ මගේම කෝප්පේ, මේක මම්මයි ගෙනාවේ, මේක මටමයි අයිති කියලා අපි මේකට මගේ වටිනාකමක් දීලා තිබ්බට මේ පීරිසි කෝප්පේ එක රූප කලාපයක්වත් වෙනස් කරන්න නැතුව මේක ඔක්කොම පොඩි කරලා තවත් කෝප්පෙකට දාලා දුන්නොත් මේෙන් ඔයාගේ පීරිසි කෝප්පේ කියලා කිව්වොත් පීරිසි කෝප්පේ වටිනාකමක් පේන්නේ නැහැ. එතකොට නමුත් වටිනාකමක් පේන්නේ නැති වුණාට මොකක්වත් මං කරලා නැහැ මේ රූපෙට. මම කරලා තියෙන්නේ රූප මේ මේ රූපයේ රූප කලාපයක්වත් අයින් නොකර මට මේ කෝප්පෙටම දාලා දීලා.
වෙන කෝප්පයකට දාලා දීලා ඕන් ඔයා ගෙදරින් ගෙනාව ඔයා පරිස්සම් කරපු පරණ පරණ එහෙම එහෙම සමහර කෝප්ප පිංගන් ආරක්ෂා කරන ඕනේ අපි මේවා පරම්පරාවලින් අයිති කිය කිය ඔයගේ වටිනාකම පරණ වෙන්න දැන් මේ කෙලෙස් සහගත ලෝකේ වටිනාකම් දෙන ගතියත් වැඩිනේ ඇන්ටික් බහන්ඩ කියලා වටිනාකම දෙන්නේ මා රොඩුවලට එතින් මේ කෙලෙස් අවිද්‍යාවටනේ ඔය වැඩේ කරන්නේ නැත්තම් මෙච්චර පරණ වෙනකොට වටිනාකමක් දෙයිද නෑනේ ඉතින් ඒ අවිද්‍යාවට තමයි මේ කෙලෙස් තාගත ලෝකේ මහා අමුතු තැනකනේ නැවතිලා ඉන්නේ දැන් ඔය ටික ඔක්කොම අඹරලා කෝප්පෙට දාලා දුන්නොත් මේන් ඔයාගේ කෝප්පේ කියලා දුන්නොත් අපිට කෝප්පයක් වැටෙහෙන්නෙත් නෑ මම ආයනයකින් ගන්න පුළුවන් දෙයක් වැටෙහෙන්නෙත් නෑ හැබැයි ඉතින් මොකුත් අයින් කරලා නෑ නීකේ මොකද්ද එහෙනම් කරලා තියෙන්නේ අවකාශයේ සතර මහා ධාතුවේ හැඩය විතරයි වෙනස් කරේ වුන් සතර මහා ධාතු ඔහොම තියෙනවා අවකාශයේ හැඩය විතරමයි වෙනස් කරලා තියෙන්නේ වෙන මොකුත්ම කරලා නැහැ අවකාශයේ හැඩය විතරයි වෙනස් කරලා තියෙන්නේ ඒ ඔක්කොම සතර මහා ධාතු ඒ විදිහටම තියෙනවා එක එක රූප හිතන්නකෝ එක රූප කළා එක පොඩි දූවිල්ලක්වත් අයින් කරලා නැහැ කෝප්පේ කුඩු කරපු එක එහෙම කෝප්පෙට දාලා දීලා තියෙනවා නමුත් එහෙනම් ඒ කෝප්පෙමයි හම්බෙලා තියෙන්නේ කෝප්පෙට අයිති සතර මහා ධාතුවම හම්බෙලා හැබැයි එක පොඩි දෙයයි වෙනස් කරලා තියෙන්නේ මොකද අවකාශයේ හැඩය විතරයි වෙනස් කරලා තියෙන්නේ හැඩය වෙනස් කළත් වටිනාකම පේන්නේ එහෙනම් මේ පින්වත්නි හොඳට ප්‍රඥාවෙන් බලනකොට මේ රූපය මම නෙමෙයි කියලාමයි වැටහෙන්නේ මගේ නෙමෙයි ප්‍රඥාවෙන් බැලුවොත් විතරයි වැටහෙන්නේ නැත්තම් වැටහෙන්නේ නැහැ පුද්ගලාර්ථයෙන්මයි වැටෙන්නේ නැත්තම්. එතකොට දැන් මේ වැටහීම නෑ ඇත්ත තමයි ඔය ඔබ වහන්සලා කියන එකේ පොඩි ඇත්තක් පේනවා අපිට ස්වාමීන් වහන්සේ කියලා කිව්වට ඕගොල්ලෝ අවංකව තමයි ඒක පිළි අරගෙන යන්නේ බොරුවට නෙමෙයි. අවංකව ඒක පිළි අරගෙන යන්නේ. ගෙදර යන්නේත් අවංකව. බණ අහන්න අද ටීවී එක ඉස්සරහා වාඩි වෙච්ච කෙනෙක් මේකට සාදුකාර දීදී පිළිගන්නවා නම් ඒක යා අවංකව කරන්නේ. බොරුවට මූණිච්චාවට නෙමෙයි. හැබැයි ඒ தත්ත්වය ස්ථාවර වෙන්නේ නැත්තේ ඇයි? ස්ථාවර වෙන්නේ නැත්තේ ඒ ඥාණය තමා තුළ තහවුරු වෙන්නේ නැහැ මොකද ආයෙත් සුපුරුදු වැඩ ටික කරද්දි වෙනදා වගේ අරමුණු පරිහරණය කරද්දි වටිනාකම වැටහෙනවා වෙනදා වගේ අරමුණු ටික පරිහරණය කරනකොට ඒ පරිහරණය කිරීම ඇතුළේ වටිනාකම වැටහෙන්න ගන්නවා ඇයි ඒ වැටේ වටිනාකම වැටහෙන්නේ පින්වත්නි අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි ඒ පුද්ගලයා තුළ මේ බණ අහනකොට ඇතිවෙන මේ යථාභූත ඥානය සම්බන්ධ අර්ථය තමා තුළ මුල් බැහැගන්නේ ඒ තමා තුළ මුල් බැහැගන්නේ නැත්තේයි තමා තුළ මුල් බැහැගන්නේ නැත්තේ ඒකට කාරණා තුනකින් ඕගොල්ලන්ට උදව්ව ලැබෙන්න ඕන ඒ උදව්ව තමයි කායගත රූපේ නම් කායගත සතිය සමාධිය ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරපු විදර්ශනා ඥානෙ. ඔය තුنين උදව්ව ගත්තොත් තමයි මේ බණ අහනකොට ඔගොල්ලෝ තුල ඇති වෙන ඇත්ත තමයි හාඳුරණේ කියලා අර ඇතුලාන්තයෙන් තුල පිළිගැනීමක් ඇති වෙන කාරණේ තහවුරු වෙන්න ගන්න. ඒ පිළිගැනීම තමා තුල තහවුරු වෙන්න ගන්නවා. ඒ තහවුරු වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපිට මෙතන කායගත සතිය කියලා අනුදැන වදාලේ මේ කය පිළිබඳ එලඹ සිටි සිහිය කියන එකනේ. රූපේ විදර්ශනා කරන්න කලින්ම පින්වත්නි කය පිළිබඳ එලඹ සිටි සිහිය අවශ්‍යයි. එතකොට එලඹ සිටි සිහිය තිබ්බොත් විතරයි මේ කය ඇසුරු කරගෙන කෙලෙස් උද්වේගයට අහු නොවන්නේ. කෙලෙස් උද්වේගයට අහු නොවන්නේ එලඹ සිටි සිහිය තිබ්බොත්. එතකොට එලඹ සිටි සිහිය තියෙන කෙනාට පුද්ගලාර්ථයට වඩා යථාර්ථයක් වැටහෙන්න ගන්නවා. ඒ යථාර්ථයේ වැටෙනකොට මේ රූපයේ බිඳෙනකොට වැටෙනකොට කැඩෙනකොට දුර්වල වෙනකොට කවදාවත් දුක හටගන්නේ නැහැ. දුකට ගන්නෑ පුද්ගල ඒකනේ දැන් රෙදි කෑල්ල වැටුණා කියලා අට්ටාලමින් අට්ටාලෙන් රෙදි කෑල්ල වැටුණා කියලා අපි කවදාවත් අඬන්නේ නෑනේ මිනිහෙක් වැටුණා කිව්වොත් අන්න පුද්ගලාර්ථය නිසා අඬනවා කලබල වෙනවා ඇතුළ ගිනි ගන්න ගන්නවා හොයන්න ඕන මොකද්ද වෙලා තියෙන්නේ කියලා ගිහින් බලමු කියලා අපි බලනවා හැබැයි ඉතින් රෙදි කෑල්ලේ තියෙන සතර මහා ධාතු අර මිනිස්යාගේ තුල තියෙන සතර මහා ධාතු තමයි නමුත් සතර මහා ධාතුව පැත්තට පුද්ගලාර්ථයේ ගියොත් විතරයි දුක හටගන්නේ සතර මහා ධාතු කොහෙ තිබ්බත් කිපෙනවා මම කියලා සතර මහා ධාතුව ගත්තත් කිපෙනවා මගේ නෙමෙයි කියලා සතර මහා ධාතුව හිතුවත් කිපෙනවා සතර මහා ධාතු කොහේ තිබ්බත් කිපෙනවා පඨවි ධාතුව නම් කිපෙනවම ආපෝ ධාතුව කිපෙනවමයි ඒ නිසා තමයි භූමිකම්ප ඇති වෙන්නේ එළියේ සතර මහා ධාතුව කොහේ තිබ්බත් කිපෙනවා ඒකයි නවත්තන්න බෑ බුදුරජාණන් වහන්සේලා සියක් නමක් පහළ වුණත් සතර මහා ධාතු කිපෙන එක නවත්තන්න බෑ බුදුරජාණන් වහන්සේලා අපට අනුදැන වදාළන්නේ මහන්නි සතර මහා ධාතුව නම් අභ්‍යන්තර සතර මහා ධාතුවත් බාහිර සතර මහා ධාතුවත් සතර මහා ධාතු කිපෙන බවයි
ඒ නිසා මහණෙනි මේක තමන්ගේ වසඟේ පවත්වන්නට බෑ. මේ රූපය අනාත්මයි. අනාත්මය දැකලා රූපේ ඇසුරු කරගෙන කෙලෙස් උද්වේගයට අහුවෙන්නේ නැතුව නික්මිලා යන්න කියලායි බුදුරජාන් වහන්සේ වදාළේ. එතකොට ඒ නික්මීම පිණිස ඕගොල්ලන්ට අවශ්‍ය කායගතා සතියයි සම්මා සමාධියයි විදර්ශනා ඥානය. ඔන්න ඔය තුන අද ඉඳලා හදලා බලන්න මාස 3ක් විතර ඒ කාරණේ ඇතුළේ යා අවබෝධය කරා යනවම්මයි. එතකොට කායගතා සතියෙන් උපකාරාර්ථය ලැබෙනකොට ඒ කායගතා සතිය කියන්නේ කය පිළිබඳ එළඹ සිටි සිහිය තියාගන්න. හැම වෙලාවකම වැඩ කරද්දී තමන්ගේ පැත්තේ සිහිය තියාගන්නවා. ඒ තමන්ගේ පැත්තේ සිහිය තියාගන්න ශ්‍රාවකයාට කාරණා තුනක් වැදගත් වෙනවා. මොකද්ද? අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. ඔක තමයි කය පිළිබඳ එළඹ සිටි සිහිය තියෙන ප්‍රධාන ලක්ෂණය. මොකද කය පිළිබඳ එළඹ සිටි සිහිය අවශ්‍ය වෙන්නේ එදිනෙදා චර්යාවන් තුළ කය හැසිරෙනකොට. බනාහගෙන පැය 24 මින්ඩත් බෑ, සමාධියෙන් පැය 24 මින්ඩත් බෑ. මොකද අපිට වැඩ තියෙනවා. මේ බනාහගෙන පැය 24ක් ඉන්න බෑ, මේ ඊට පස්සේ සමාධියෙන් පැය 24ක් ඉන්නත් බෑ. ඒවක් ප්‍රායෝගිකව වැඩනේ තියෙනවානේ. මේ දිනදා ජීවිතය ඇතුළ කොච්චර වැඩ තියෙනවද අපිට? ওই වැඩ ඇතුළින්නේ අපි නිර්වාණ අවබෝධයට අදා උයන්ඩ පියන්ඩ ඕන, කවන්ඩ පොවන්ඩ ඕන, නාවන්ඩ ඕන, වැඩ කරන්න ඕන, සල්ලි හම්බ කරන්න ඕන, උගන්නන්න ඕන, ඉගෙන ගන්න. කොයි තරම් මේ කාමභෝගී ජීවිතය ඇතුලේ කාර්ය බහුල කමක්ද තියෙන්නේ තමාව පරිස්සම් කරන්ඩ නඩත්තු කරන්න. ඉතින් මෙන්න මේක ඇතුලේ කායගතා සතිය කියන්නේ එළඹ සිටි සිහිය කය පැත්තේ තියෙන්න ඕන කියලා කියන්නේ. මේ දැන් මේ කියන්නේ රූපයේ පදනම් කරගෙන සක්කාය දිට්ඨි දුරු කරන රටාවට අදාළවයි මේ ඔබට කියන්නේ. එතකොට රූපය මෙතන දැන් පළවෙනි කායගතා සතියනේ. කායගතා සතියයි සමාධියයි විදර්ශනා ඥානය ඔය තුන විතරයි ඕන සක්කාය දිට්ඨිය දුරු කරන්න. එතකොට කායගතා සතිය කියන එකට ඒ කායගතා සතිය කියලා මෙතනින් අර්ථවත් කරන්නේ මේ කායානුපස්සනාවම කියන එක නෙමෙයි. කය පිළිබඳ මේ අසුභ වශයෙන් බලන කමවත්, අනිත්‍ය වශයෙන් බලන කමවත්, මේ කය පිළිබඳ දෙතිස් කුණපොකටස් වශයෙන් බෙදලා බලන එකවත් නෙමෙයි. ඒ කායානුපස්සනාවනේ. මෙතන කායගතා සතිය කියලා අපි මේ දේශනාවට අනුව අර්ථවත් කරන්නේ. මේ දේශනාවට අනුව අපි මතු කරන්නේ වෙන දෙයක් නෙමෙයි. ඒ තමයි පින්වත්නි අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. යන ඒ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති කියන්නේ ඔන්න ඕක තමයි පළවෙනියෙන් ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. අභික්කන්තේ පටික්කන්තේ කියන්නේ මේ Taman යනකොටත් ගිහින් එනකොටත් සිහිය Tamanගේ පැත්තේ තියාගන්න. යනකොටත් සිහිය තමන්ගේ පැත්තේ තියාගන්නවා. යන්න ලෑස්ති වෙච්ච තැන තියලා යන්නේ. පටික්කන්තේ සම්පජානකාරිය. ගිහිල්ලා එනකොටත් ගියපු තැන සිහිය තියලා ඉන්නේ නැතුව තමන්ගේ පැත්තෙම සිහිය තියාගන්න. ඔයක ඉරියව් හතරටම බලපානවා. යනකොට විතරක් නෙමෙයි ඉන්නකොටත් බලපානවා. හිටගෙන ඉන්නකොටත් බලපානවා. නිදාගෙන ඉන්නකොටත්. ඔන්න ඔය විදියට ඉරියව් හතරටම ඔය යනකොටත් ගිහින් එනකොටත් සිහිය තියාගන්න ඕන කියන එක පාවිච්චි කරන්න පටන්. ඔක තමයි කායගතා සතිය කියලා කියන්නේ. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. තවත් තියෙනවා සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියලා. ඔක තව විස්තර කරලා තියෙනවා. නමුත් අපි මෙතනදී ගන්නෙ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. යනකොට දෙදිනදා වැඩ කරද්දී අපිට යන්න එන්න වෙනවනේ. භාවනා කර කර ඉන්නත් බෑ, හැම පැය 24න් බණහන්නත් බෑ. යන එන ගමන් බිමන් අපිට තියෙනවා. මේ කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ අපි කාර්ය බහුල ජාතියක්. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. යනකොටත් ගිහින් එනකොටත් හැම වෙලාවකම සිහිය තමන්ගේ පැත්තේම තියාගන්න. එතකොට සිහිය තමන්ගේ පැත්තේ යනකොටත් ගිහින් එනකොටත් කියලා මෙතන කියන්නේ පටික්කන්තේ කියලා කියන්නේ ගියපු තැන සිහිය පවතින්න පුළුවන්. හරිද? මේ දැන් මේ බණ අහලා යනකොට මෙහෙ සිහිය තියෙන්න පුළුවන්. මෙහෙ තියලා යන්න එපා සිහිය. මෙහෙ සිහිය බණ අහන තැනවත් සිහිය තියලා යන එකෙන් ඔගොල්ලන්ට යහපතක් නැහැ. හැම වෙලාවකම එනකොට යන අභික්කන්තේ එනකොටත් සිහිය ගෙදර තියලා ඉන්නේ නැහැ. බණහල යනකොටත් සිහිය මෙහි තියලා යන්නේ නැහැ. මේක කොච්චර හොඳ තැනක් වුණත් මෙහි සිහිය තියන්න එපා. මෙතන ධර්මයේම කතා කරන ධර්මාස්වාදයෙන්ම ශ්‍රාවකයා සන්නද්ධ වෙන තැනක් වුණත් මෙහිවත් සිහිය තියලා යන්න එපා. මොකද ඒකෙන්වත් ඕගොල්ලන්ට වෙන යහපතක් නැහැ. ඒකයි කියන්නේ ගිහින් එනකොටත් සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න. ඒක කොහෙ ගියත් කමන්නේ. ඕක තමයි මූලික කායගතා සතියෙන් ශ්‍රාවකයාව උද්‍යෝගිමත් කරන්නේ. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. ඊළඟ කාරණේ තමයි සම්මා සමාධියෙන් ගන්න උපකාරය. ඒකයම ඇසුරු කරගෙන හිත වඩන්න පටන් ගන්න හැකියාව.
එතකොට මේ හිත වඩන්න පටන් ගන්න හැකියාව තමයි බුද්ධ දේශනාව. ඒ සමාධියෙන් අනුග්‍රහය ගත්ත ශ්‍රාවකයා ඒ කයම ඇසුරු කරගෙන විසුරුවා විමසා බලන්න පටන් ගන්නවා. මොනවද මේ කයේ සුබ වශයෙන් ගන්න තියෙන්නේ? තමන්ගෙම කය දැන් අර සියන එනකොට සිහිය තියාගන්න තමින් පැත්තේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති ඔන්න කායගත සතිය තියෙනවා. ඊළඟට සමාහිත සිතකින් වාඩි වෙලත් කය ඇසුරු කරගෙන විමර්ශනයකට යන්නම ඕන. නැත්තන්නම් අවබෝධය කරා යන්න බෑ. ඇයි බණහනකොට අර කාය සතර මහා ධාතුවක් තියෙන පින්වත්නි, මේ ධාතුව පැත්තට පුද්ගලාර්ථය ගියාට පස්සේ තමයි නැවත නැවත රූප ධාතු රාග විනිබන් රූප ධාතු රාග විනිබන්දංච පණ විඥාන ශෝකසාරීති උච්චති රූප ධාතුව කෙරේ රාගෙන් බැඳුණු විඥානයක් පැවතුනොත් පුද්ගලාර්ථයේ පදනම් කරගෙන රාගයෙන් බැඳුණු විඥානයක් පැවතුනොත් ඕක සාරීති උච්චති. එතකොට තමයි මහණෙනි නැවත නැවත කාම භූමියේ රැඳුනා වෙන්නේ, කාම භූමිය ඇසුරු කළා වෙන්නේ කියලා. එහෙමනි බුදුරජාණන් වදාලේ. දැන් ඔන්න සමාහි දැන් ඒක තහවුරු නෑ. බණහනකොට ඇත්ත ඇත්ත කියනවා එළියට ගියාම නෑ. ඔව් ස්වාමීන් වහන්සේ ඇත්ත තමයි, මේ රූප ධාතුව තුළ මොනවද ගන්න තියෙන්නේ මොකක්වත් නෑ කියලා එළියට ගියාට පස්සේ අනේ මේ වටිනා සහගත පුද්ගලයොම ලෝකේ වැටහෙන එක ඇතුලේ ඉඹින්ට සිප වැළඳ ගන්නට තුරුල් කරගන්නට ආරක්ෂා කරන්න බලන්ට හොයන්ට ගිහින් බල්ලෙන්ට ඔක්කොම හිතෙනවා. ඒක වරදක් නෙමෙයි. කෙලෙස් සහගත අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් තුළ සෝතාපන්න නොවිච්ච සක්කාය දිට්ඨිය දුරු නොකරපු ඕනම කෙනෙක් තුළ ඒක තියෙනවා. එයා දුරුවල කෙනෙක් නෙමෙයි. කොච්චර බණ ඇහුවත් ඕකිනෙ. ඇයි? කායගත සතියෙන් සම්මා සමාධියෙන් සහ විදර්ශනා ඥාණයෙන් උපකාරය අරගෙන නැහැ පින්වත්නි. එතකොට ඒ ශ්‍රාවකයා තුළ ඇතිවෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? වාඩි වෙලා ඒ කයම හොඳට විමසලා බලනවා. හිසේ ඉඳලා පාදාන්තයේ දක්වත්, පාදාන්තයේ ඉඳලා හිසේ හිස දක්වත් හොඳට විමසනවා. තමන්ගේ රූපය හොඳට උඩට පහළට විමසනවා. දෙතුන් වතාවක් බලනවා. භාවනාවෙන් වාඩි වෙලා හිසේ මේ හිසේ ඉඳලා හොඳට බලනවා. අත පිහිටලා තියෙන විදිය, පපුව පිහිටලා තියෙන විදිය, බඩ පිහිටලා තියෙන විදිය, වම් කකුල කොහොමද ප්‍රධාන ශරීර සැකිල්ලට සම්බන්ධ වෙලා තියෙන විදිය, වම් කකුලේ පහලින් කොහොමද ධන හිස පිහිටා තියෙන විදිය, ඊට පස්සේ විලුඹ දක්වා ලොකු ඇටකටුවක් ගිහින් තියෙන විදිය කොහොමද, ඇඟිලි විදියට නිකන් පහුරක් වගේ ඇඟිලි පිහිටා තියෙන විදිය කොහොමද, ආයෙත් බලනවා දකුණු කකුලත් බලනවා. ඔන්න ඔය විදියට හොඳට වාදමික අපි කයම ඇසුරු කරගෙන තමයි, රූපයම ඇසුරු කරගෙන තමයි. තවම විදර්ශනාව නැහැ. රූප විදර්ශනාවක් නැහැ. මොකද රූප විදර්ශනාව නැත්තම් සක්කාය දිට්ඨි දුර වෙන්නේ නැහනේ. දැන් කායගත සතිය තියෙනවා මේක. හැබැයි මේක ඉතින් මේ ටික කාලයක් කරගෙන යන්න ඕන. එතකොට මේක තහවුරු වෙනවා. හරි ලස්සනයි මේක තහවුරු වෙනවා. හොඳට බලන්නකෝ, මීරියව් හතරටම 100 පවත්වන්න බැරි නම් යනකොට විතර 100 තියාගන්න. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති කියලා විතර කිව්වේ ඒකයි. සමලට නිදාගෙන ඉන්න වෙලාවට, වාඩි වෙලා ඉන්න වෙලාවට සිහිය නැති වුණාට කමන්නේ. මුල් කාලේ ඇවිදිනකොට විතරක් හරි සිහිය තියාගන්න. එහෙම සැලසුම් කරන්න ඕන. හැම වෙලාවකම එහෙම සැලසුම් කරන්නේ නැතුව කවදාවත් අවබෝධය කරා යන්න බෑ පින්වත්නි. එතකොට දැන් ඒකයි මම කිව්වේ, එකක් විතරක් සිහිය තියාගෙන කායගත සතිය. ඊට පස්සේ සම්මා සමාධිය ඇසුරු කරගෙන ඕගොල්ලන්ට කය පිළිබඳ එක්තරා විදියක විශේෂ විමර්ශනයකට යන්න ඕන. විශේෂ විමර්ශනය දැන් කය පිළිබඳ විශේෂ විමර්ශනයකට යන්න ඕන. පුද්ගලාර්ථයේ බිඳින්න ඕනේ. විශේෂ විමර්ශනය නැති නිසා තමයි බණවලින් අහගත්ත කතාව තමා තුළ ස්ථාවර වෙලා නැත්තේ. බණවලින් දැනෙන තේරෙන කතාව තමා තුළ ස්ථාවර වෙලා නැත්තේම ඒ නිසා පින්වත්. ඒ නිසා අපි මොකද කරන්නේ? සමාධින කායගත සතිය පිළිබඳ ඉලක්කයක් තියෙනවා. දැන් සමාධිනුත් උදව්ව ගන්න කොහොමද? වාඩි වෙලා පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුළ හොඳ විමර්ශනයක් හදා ගන්න, හොඳට විමසන්න පටන් ගන්න. උඩ හිසේ ඉඳලා පාදාන්තය දක්වා, පාදාන්තය ඉඳලා හිස දක්වා හොඳට විනාඩි 10ක් විතර බලනවා. උඩ ඉඳලා පහළට බලනවා, පහළ ඉඳලා උඩට බලනවා. ඒ බලන්නේ මේ ශරීරයේ සම්පූර්ණ පිහිටා තියෙන විදිහයි බලන්නේ. එහෙම බලනකින් කවදාවත් මේ විදර්ශනා ඥානයට ලැබෙන්නේ නැහැ. නමුත් සමාධියට තා සිත සමාහිත වෙන්න ගන්නවා. චිත්ත සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ සම්බන්ධ අර්ථයක්නේ සමාධිය කියන්නේ. සිත එකඟ වෙන්න ගන්නවා. අර වෙනද වගේ එකපාර බාර සිත අතීත සහ අනාගත සිතුවිලි ඇසුරු කරන මට්ටම දුරවල වෙනවා. දුරුවල දැන් මේ පින්නතුන් කියන්නේම රූපයම ගැන කියලා සක්කාය දිට්ඨි දුරු කරගන්න කියලානේ. ඕනම් මෛත්‍රිය ගැන කියලාත් කියන්න පුළුවන්. නමුත් අපි රූපයම බලනවා. එතකොට උඩ ඉඳලා පහළටත්, පහළ ඉඳලා උඩටත් බලනකොට තමන්ගේ රූපය හොඳට ප්‍රකට වෙනවා.
කෙස් තියෙන විදිය පේනවා, දත් තියෙන විදිය පේනවා, ඇස් තියෙන විදිය පේනවා, තමන් වගේම කෙනෙක් ඉස්සරහින් ඉන්නවා වගේ හොඳට සිතට මැවිලා පේනවා තමන්ගේ රූපේ. හොඳට විනාඩි 10ක් විතර බලන්නකෝ, හිත විසිරෙන්නේ නැති වුණාට පස්සේ සිත රූපේ මත පිහිටනවා, රූපේ මත ඇලෙනවා හිත. ඒක හොඳයි, වෙන සිතුවිලි මොකුත් ගලන්නේ නැහෙනේ. අන්න ඒ වෙලාවට පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුළ හොඳට රූපය විමසලා ඒ රූපය තුළ මොනවද සුභ වශයෙන් ගන්න තියෙන්නේ කියලා රූපය බෙදලා විමසන්න ගියොත් එහෙම රූපය පිළිබඳව එක්තරා විදියක අවබෝධය ඇසුරු කරගත්ත නොවටිනාකමක් වැටෙනවා. ඒකට මම පිළිකුලක් කියලා කියන්න කැමති නෑ. මොකද හේතුව, එහෙම කියපු ගමන් ධර්මයට එන ආධුනික කෙනෙක් කලබල වෙන්න පුළුවන්. රූපය නොමනාකමක් උපදින්න ගන්නවා. මෙබඳු රූපයකටද මෙච්චර දේවල් කළේ, මෙබඳු රූපයකටද මෙච්චර වටිනාකම් දුන්නේ කියලා නිකන් නොවටිනාකමක් ටිකක් වැටහෙන්න ගන්නවා. හොඳට උඩ ඉඳලා පහළට, පහළ ඉඳලා උඩට බලනවා. ඒ කොහොම මේ ඇටකටු පිහිටා තියෙන විදිය බලන්න. එතකොට එහෙම බලනකොට මේ හොඳට මේ හැම මස්ලේ නහර සිඳගෙන නිකන් ඇට සැකිල්ල වගේ තමන් ඉස්සර ඇට සැකිල්ලක් තියෙන බව පේන්න ගන්නවා. හොඳට පේන්න ගන්නවා. ඇස් දෙක පියාගෙන හොඳට බලන්නකො තමන් ඉන්න ඉරියව්ව ඒ විදියටම බලන්න. ඒ විදියටම තමන් ඉස්සර ඇට සැකිල්ලක් තියෙනවා වගේ විනාඩි 10කින් 15කින් හොඳට ඇට සැකිල්ලක් පේන්න ගන්නවා. මේ හොඳට තියෙන ඇහැ සිඳගෙන ඇහැ ලොකු සිදුරක් පේන්න ගන්නවා. මේ හොඳට කට තියෙන එකේ හැමමස් ඔක්කොම අයින් වෙලා නිකන් දත් විතරක් පේන්න ගන්නවා. ඉතින් එහෙම පේන්න ගන්නකොට මෙබඳු රූපය, මෙබඳු ඇටසැකිල්ලක් නේද මස් ඔතලා ඒවා නහරවැල් වලින් ගැට ගහලා හැමකින් වහලා තියෙන්නේ. මේකට නේද මේ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුලේ රාගය උපද්දවගෙන තියෙන්නේ, ඡන්දය උපද්දවගෙන තියෙන්නේ, නන්දිය සතුටෙන් පිළි අරගෙන තියෙන්නේ. මෙබඳු රූපයකට නේද ස්ත්‍රියක් කියලා තණ්හාව ඉපදිලා තියෙන්නේ, ස්ත්‍රියට පුරුෂයෙක් කියලා තණ්හා විපදිලා තියෙන මෙබඳු රූපයක් නේද කියලා මේ සුභාරම්මණේ ටිකක් දුරවල වෙන්න ගන්නවා. ඔන්න දැන් අර කායගතස දැන් තුනයිනේ හදන්න. කායගත සතියයි සමාධියයි විදර්ශනා ඥානය ඔච්චරයි ඕන. දැන් කායගත සතිය තියෙනවා, ඒ යනකොට එනකොට සිහිය තියෙනවනේ. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී උති. දැන් කායගත සතිය හරි. සමාධියෙන් තල්ලුව ගන්නකොට හොඳට තමන් වාඩි වෙලා මේ රූපේ ඉලක්ක කරගෙනම සිත නොවිසිරී පවතින ආකාරයට හිත එකඟ කරගන්න පාවිච්චි කරපු උපක්‍රමය මොකද්ද? හොඳට තමන්ගේ රූපයම විමසන්න පටන් ගත්තා. අත්ඇට පායට තියෙන්නේ කොහොමද? දන හිස් තියෙන්නේ කොහොමද? ඔළුව සම්බන්ධ වෙලා තියෙන්නේ ප්‍රධාන කසේරුකාවට කොහොමද? මේ හිස් කබල සම්බන්ධ වෙලා තියෙන්නේ පපුව කොහොමද? පහුරක් වගේ මෙහෙම ඇටසැකිලි එකට එකට හේතු වෙලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ විදියට හොඳට පේන්න ගන්නවා. එතකොට මේක ඇතුලේ තියෙන මේ අංගෝපාංග ඔක්කොම මස්සතල නහරවැල් වලින් ගැට ගැහිලා සම්පූර්ණයෙන්ම හැමකින් වහලා තියෙනකොට තමයි ඒ හැමී උපයට නේද මම මේ රැවටිලා වටිනාකම් දීලා නන්දියක් හදාගෙන මේ රූපේම සතුටෙන් පිළි අරගෙන මගේ රූපේ විතරක් නෙමේ එළියේ රූපත් නඩත්තු කරන තැනකට මම පෙළඹුණේ මෙබඳු රූපයක් නේද කියලා වැටෙන්න ගන්නවා. ඊට පස්සේ බලනවා මේකේ සුභාරම් සුභ වශයෙන් අරමුණු කරගන්න කුමනවද තියෙන හැම පුළුවන්ද, මස් පුළුවන්ද, ලේ පුළුවන්ද, ඔය විදියට ප්‍රධාන සතර මහා ධාතු විතරක් බැලුවත් ඇති ඇත්තටම ওই මට්ටමේදී. ඕනනම් 32ම විමසලා බලන්න, නැත්නම් රූපේ ඕලාරික මට්ටමින් කෙස්ලොම් නියදත් සම කියලා පහක් විතරක් බලන්න. ඔක්කොම බලන්න යන්න ඕනේ. කෙස්ලොම් නියදත් සම ටික ওই ටිකට ඕලාරික මට්ටමින් අපිට රාගය උපදිනවා. කෙස් ගැන අභ්‍යන්තරික අවයව ගැන අපිට විශේෂ අදහසක් උපදින්නේ මේ කෙස්ලොම් නියදත් සම කියන ඒවා එළියට නිරාවරණී වෙච්ච ඒවා. ඒවා ඉස්සරහා එළිය ලෝකෙත් කෙලෙස් අවුස්සන්ට ඕන වගේ අදහසකින් කොණ්ඩේ මිනිස්සු හදාගන්න යාටම සරස ගන්න නෙමේ එළියාය දැක්කාම ආස්වාදයක් හදාගෙන අනී ඔයාගේ කොණ්ඩේ කොච්චර ලස්සනයිද, ඔහොම කොණ්ඩේ හදාගත්තේ කොහොමද කියලා එළියෙන් හිස් වර්ණනාවක් එනවට කැමැත්තක් තියෙන. දැන් පින්වත්නි, එළියේ මිනිස්සුන්ගේ වර්ණනාවක් නැත්තම් අපිට කොණ්ඩේ ගැන කිසිම අදහසක් නැහැ. අපි මේ කොණ්ඩේ හදාගන්නේ අපිම ආස්වාදයටපත් වෙන්න නෙමෙයි, එළියේ මිනිස්සු අපේ කොණ්ඩේ දැකලා වර්ණනා කරાવි කියලා හිතාගෙනයි. මිනිස්සු කවුරුත් නැතුව මං තනියෙන් හිටියනම් කොණ්ඩේ ගැන මම හිතන්නේ නැහැ, කොණ්ඩේකින් වැඩකුත් නැහැ. එහෙමනම් අපිට තේරෙනවා මේ බාහිර ලෝකයා ඉදිරියේ හිස් වර්ණනාවකට නේද මම මේක සරසාගෙන තියෙන්නේ කියලා. අර පුද්ගල වටිනාකමක් දීලා තියෙන්නේ බාහිර පුද්ගලෙක් වටිනාකම් සහිතව සාකච්ඡා කරන තාක්කල් නේද කියලා විමසලා බලනවා. ඒත් ඔය විදියට විමසා බලනකොට පින්වත්නි සුභාරම්මණේ දුර්වල වෙන්න ගන්නවා. ඒ සුභාරම්මණීය දුර්වල වෙන තැනක දැන් ඒ පුද්ගලයාට අර සුභාරම්මණීය ටිකක් දුර්වල වෙන තැනක ඒ පුද්ගලයා ඔන්න දැන් විදර්ශනාව පැත්තට හැරෙනවා.
දැන් සුභාරම්මණි දුර්වල වෙන ආකාරයට සමාහිත සිතකින් තමන්ගේම රූපය විමසපුකමක් තියනවා. කායගත සතිය තුන අවික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති ඇතුළේ. දැන් ඔන්න විදර්ශනා ඥානීට උපකාරයයි ගන්න තියෙන්නේ. ඒතර විදර්ශනා ඥානීට උපකාරය ගන්නවා නම් යාට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේ රූපය හටගත්ත විදිය විමසා බලන්න. එතකොට යා ඒ බඳු දැන් අර සමාහිත සිතකින් මේ වැඩේ කරන්නේ. නිකම්ම නෙමෙයි. ඔය බනහගෙන ඉන්න මට්ටමින් නෙමෙයි සමාහිත සිතකින් තමයි ආ විදර්ශනා කරන්නේ. කොහොමද මේ රූපේ හටගත්තේ කොහොමද? ඔන්න විදර්ශනාවේ මූලික தত্ত্বය තමයි ඒක. මේ රූපේ හේතුඵල ධාමෙන් හටගත්ත විදිය දකින්න පටන් ගන්න. එතකොට මේ රූපේ හටගෙන තියෙන්නේ කොහොමද? එතකොට මේ රූපය හටගෙන තියෙන මේ බොහොම සංකීර්ණ සංසිද්ධිය තමයි අවිද්‍යාව, තණ්හාව, උපාදානයි. පෙර අවිද්‍යා, තණ්හා, උපාදාන ගතිය විසින් තමයි මේ රූපේ උපද්දවලා තියෙන්නේ. ඒයි කොහොමද මේ රූපේ ඉපැද්දුවේ? අවිද්‍යා තණ්හා උපා දෙවෙනි පියවරේ දකින්න. අවිද්‍යා තණ්හා උපාදාන ගතිය ඇතුලේ රැස් කරගත්ත භවයේ තමයි රූපේ උපද්දවල තිනාන්න දෙවෙනි පියවරේ දකින්න. පළවෙනි පියවර මොකද්ද? විදර්ශනා ඥානීට අදාළ මේ රූපේ ඉපැද්දුවේ අවිද්‍යා තණ්හා උපාදානෙ විසින්. පෙර සංසාරයේ අවිද්‍යා තණ්හා උපාදානෙ විසින්. දෙවෙනි පියවරේ බලනවා අවිද්‍යා තණ්හා උපාදානෙ ඇතුලේ ගොඩනැගිච්ච භවය තමයි මේ කාම භවයේ රූපේ උපද්දවල තියෙන භවය. දෙවෙනි පියවරේදී දකින්න. ඒක තමයි දෙක. තුන්වෙනි පියවරේදී ආ දකිනවා මේ රූපය වර්තමානයේ උපදුනේ කොහොමද කියලා. මේ දැන් උපදුනේ කොහොමද? වර්තමානයේ රූපයේ උපදුනේ කුසලා කුසල හේතු පදනම් කරගෙන සිත තුළ චිත්තචෛතසික ධර්ම හට ගන්නකොට ඒකට අනුරූපේ උපදිනවා. අන වර්තමාන රූපේ උපදුනේ එහෙමයි. ඔක තමයි තුන්වෙනි පියවර. එක මොකද්ද? මේ රූප මේක තමයි විදර්ශනා ඥානීටයිද මූලික தત્ත්වය. මේ රූපේ උපදුනේ අවිද්‍යා තණ්හා උපාදානයේ නිසා කියලා දකිනවා. දෙවෙනි පියවරේ දකිනවා අවිද්‍යා තණ්හා උපාදානයේ නිසා රැස්වෙච්ච පෙර සංසාරේ භවයේ විසින් තමයි කාම භවයේ මෙබඳු රූපයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒක දකින්න. ඊට ඒක දෙක තුන්වෙනි එක දකින්න වර දැන් රූපේ උපදින්නේ කොහොමද? මේ වෙලාවෙම රූපේ. මේ වෙලාවෙම රූපේ උපදින්නේ මේ මොහොතේ කුසලා කුසල හේතු හිතට ගොඩ නැගෙනකොට ඒ කුසලා කුසල හේතු පදනම් කරගෙන කුසලෝ ධම්මෝ අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. චිත්තචෛතසික ධර්ම හිත තුල හට ගන්නවා කුසල හේතුව අකුසල හේතු පදනම් කරගෙන. මේ මොහොතේ චිත්තචෛතසික ධර්ම හට ගන්නකොට ඒකට අණුව රූපේ හැදෙනවා. ඒකට බය ඇති වෙනකොට මේ රෝමෝත්ගමන වෙනවා දැම්මම. තැතිගැන්ම ඇති වෙනකොට පින්වත්නි සම්පූර්ණයෙන් හිරි කඩු පිපිල යනවා. මේ දැන් සමහර අය කියනවා මේ බලන්න මට මේ සිද්ධිය කියද්දි තැඟ මේ නිකන් හිරි වැටිලා යනවා කියලා. මෙහෙම පින්නනවා. ඇත්තටම බැලූ බැලමට එහෙම තියෙනවා මේ හිරි වැටිච්ච ගතිය. උඩට මේ හැම මත නිකන් ඉලිප්පිච්ච ගතියක් තනින් 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 තන සම්පූර්ණ නිකන් වැලි හිරවල දැම්මා වගේ මේ ඇඟ පුරාම එකපාරම මතුවෙච්ච ගතියක් පේනවා. ඒකේ වෙලාවෙම නැති වෙලා යනවා. මේ රූපය අන්න ඔය විදියට නිකන් බැලූ බැලමට ඔක පෙනුනට මේ හැම වෙලාවකම රූප කලාප නිරන්තරයෙන් බිඳි බිඳි හට ගන්නවා. ඒක ප්‍රකට නැහැ. සමහර වෙලාවට හොඳට බලාන හිටියම් ප්‍රකටයි. හැංගි සිතුවිලි වලට අනු මේ රූපේ විවිධ වෙනස්කම් ඇති වෙනවා. එතකොට මේ මොහොතේ රූපේ හටගන්න විදියක් දකින්න. ඔන්න ඔය විදියට දකින ශ්‍රාවකයා තුළ රූපේ පිළිබඳ විදර්ශනාවෙන් අපේක්ෂා කරන ඉතා වැදගත් දෙයක් තියෙනවා. විදර්ශනාවෙන් අපේක්ෂා කරන්නේ රූපේ පිළිබඳව ශ්‍රාවකයා තුළ අනබිරතියක් හදන එක. අනබිරතියක් හදන එක තමයි රූපේ ඉලක්කය. එතකොට මෙන්න මේ කොටස තමයි ඉතාම වැදගත්. ඒකට තමයි බුද්ධ දේශනාව කියන්නේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා. විදර්ශනාවේ ප්‍රාමාණික ඉලක්කය තමයි රූපය කෙරෙහි අනබිරතියක් හදන එක. අපිට රතියක් තියෙනවා. අපිට අනබිරතියක් නෑ පින්වත්නි. ඒ අනබිරතිය පිණිස තමයි ඒ ශ්‍රාවකයා තුළ අනබිරතිය පිණිස තමයි අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිසග්ගානුපස්සනා කියලා අපි විදර්ශනා වැඩිමකට එකතු වෙන්නේ. අනිච්චානුපස්සනා, අනත්තානුපස්සනා, අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිසග්ගානුපස්සනා කියලා වනන්න පටන් ගන්නවා. ඒක ඉලක්කය මොකද්ද? අදහස රූපයේ පිළිබඳ අනබිරතියක් උපද්දවන්නේ. කෙච්චරයි. ඔන්න ඔය ටික වැඩුවොත් ඔය ටික අතරේ රූපය අනිත්‍යයි කියලාම බැලුවොත්. එතකොට රූපය අනිත්‍යයි කියලා බලනකොට හොඳ පදනමක් යාට තියෙනවා. ඇයි? එතකොට රූපය අනිත්‍යයි කියලා බලන්නේ පින්නත්නි මේ දැන් අපි හොඳට බැලුවා රූපය හටගත්ත විදිය බලද්දී අපි
පරිච්ඡේද තුනක දීවිම සෝ මොකද්ද රූපේ හටගත්තේ කොහොමද අවිද්‍යා තණ්හා උපාදානය නිසා කියලා බැලුවා එක දෙක රූපය හටගත්තේ අවිද්‍යා තණ්හා උපාදානය නිසාම නෙමෙයි අවිද්‍යා තණ්හා උපාදාන ගතිය ඇසුලේ භවය භව කර්ම රැස්ෙච්ච නිසා ඒ නිසා තමයි කාම භවය පැනුනේ ඒකයි මේ දැන් ඉපදිලා තියෙන්නේ ඊට පස්සේ බැලුවේ මොකද්ද වර්තමානයේම කුසල අකුසල හේතු පදනම් කරගෙන ගොඩනැගෙන චිත්තචෛතසික ධර්මවලට අනුව ඒ චිත්තචෛතසික ධර්මවලට අනුව රූපේ උපදිනවා වර්තමානයේ රූපේ උපදිනවා සිතට අනුව ඔන්න ඔය කොටස තමයි අනිච්ච අනුපස්සන කීකි බලන්නේ මොන කොටසද අර සිතට අනුව උපදින රූපය අන්න ඒක තමයි විදර්ශනාවට ගන්න සිතට අනුව උපදින රූපය තමයි බලන්නේ නැත්තම් අර මේ රූපේ වයසට ගියා අනේ කලින් තරුණ කාලේ මට මෙහෙම ජවයක් තිබ්බ දැන් නෑ බලන්න අනිත්‍යයි එහෙම බලන්නේ ඒ සෝවන් වින්ද තරම් ප්‍රාමාණික නෑ ඒකත් හොඳයි අනිත්‍ය තමයි ඒකත් දැන් අපි බලන්නේ මේ රූපේ විදර්ශනා කරලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න එකනේ එතන රූපේ විදර්ශනා කරලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න ශ්‍රාවකේ කවදාවත් පින්වත්නි බලන්නේ නෑ අනේ ඒ කාලේ හොඳට මයික කොණ්ඩේ තිබ්බා ඒකයි මේ දැන් තමයි සුදු වෙලා තියෙන්නේ බලන්න අනිත්‍යතාවේ ඒ කාලේ මට හොඳට දත් තිබ්බ පුතේ ඔගොල්ලෝ වගේම අපිත් හොඳට කෑවා දැන් ඉතින් මේ ආච්චි වයසයි සීය වයසයි මම වයසයි ඒ වයස නිසා තමයි මේ දත් නැත් ඒ කාලේ වාලට වගේ අපිටත් දත් තිබ්බ කියන මේ අනිත්‍ය තමයි එහෙම කියන්නේ අපි ඒ කියන්නේ එහෙම කිව්වට විදර්ශනාවට ඒක ගන්න නෑ මොකද ඒකෙන් සක්කාය දිට්ඨිය දුරු කරගන්න තරම් හයියක් ලැබෙන්නේ නෑ එහෙනම් අපි විදර්ශනා කරන්නේ තුන්වෙනි කොටස මොකද්ද කුසල අකුසල හේතු පදනම් කරගෙන චිත්තචෛතසික ධර්ම ගොඩනගෙන ඒකට අනුව රූපේ උපදිනවා එතකොට වර්තමාන රූපේ විතරයි ආ විදර්ශනා කරන්නේ මේ මොහොතේ හටගත් ඒ එතකොට ඒකෙත් විතර සෝවන් වෙනවා නම් එයා බලනකොට මේ මොහොතේම හටගත් රූපේ දැන් සෝවන් වෙනවා මේ ඔගොල්ලෝ මේ බණහගෙන ඉන්නකොට ඒකට කුසල හේතු පදනම් කරගෙන ඔයගොල්ලන්ට දැන් චිත්තචෛතසික ධර්ම ජනිත වෙනවා ඒකයි ඔය සද්ධාවෙම හිතේ ඇති වෙන්නේ කුසල හේතු පදනම් කරගෙන ඇති වෙන්නේ එතකොට අමෝහය පදනම් කරගෙන මේ වෙලාවේ දැන් ඔයගොල්ලෝ මේ බණහගෙන ඉන්න වෙලාවේ අමෝහය පදනම් කරගෙන තමයි ඒක තමයි කුසල හේතු අකුසල හේතු ඉදිරිපත් වෙන්නේ නැහැ මේ වෙලාවේ ඕන්න ඒත් ඉදිරිපත් වෙන්න පුළුවන් බනහගෙන ඉන්න වෙලාවටත් බන පැත්තේ නැති කෙනෙකුට එහෙම උපදින්න පුළුවන්. මේ වෙලාවේ දැන් මේ වෙලාවේ මොකද්ද වෙන්නේ? දැන් මේ බනහන වෙලාවේ දැන් මේ අවස්ථාවේ කුසල හේතුව පදනම් කරගෙන අලෝභ අධේස අමෝහ වලින් හේතු පදනම් කරගෙන. අමෝහය විශේෂයෙන්ම මෝහයට නෙමෙයි දැන් මේ ආමන්ත්‍රණය කරන්නේ. යථාභූත ඥාණයටනේ අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. අමෝහය පදනම් කරගෙන කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මා නොගල තුල කුසලස්ස ධම්මස්ස. චිත්තචෛතසික ධර්ම හට ගන්න ඕන හිතේ. සද්ධාවාදී චිත්තචෛතසික ධර්ම ඔන්න ඕගොල්ලන්ගේ හිත තුල සමුදේ වෙලා ඒවට අනුව මොකද්ද වෙලා තියෙන්නේ ඒකට අනුව රූපයත් වෙනස්සලා බලන්නකෝ මේ වෙලාවේ හෘද ස්පන්දනේ බැලුවත් අඩුයි මේ වෙලාවේ අර හෘද ස්පන්දනේ පිළිබඳව මනින්න පුළුවන් තාක්ෂණික මෙවලමක් ගෙනල්ලා මැනලා බැලුවොත් ඕගොල්ලෝ මෙහෙට එනකොට තිබ්බට වඩා හෘද ස්පන්දන වේගය පවාඩුයයි සිතුවිලි වේගය අඩු වෙලා කුසල හේතු පදනම් කරගෙන කුසල ධර්ම උපදිලා හිත ඇතුලේ ඒකට අනුව රූපය හටගෙන අන්න ඔය රූපයේ තමයි අපි විදර්ශනා කරන්නේ සෝවාන් වෙන්න නම් වර්තමාන රූපේ අර අතීත රූපේ අතීත රූ අනාගත පච්චුප්පන්න අජ්ජත් බාහිර ඔය විදිහට විදර්ශනා කරනවා තමයි නමුත් වර්තමානයේ රූපේ තමයි විදර්ශනා කරන්නේ මේ මොහොතේම ඒකනේ නාම ධර්මත් එහෙමනේ හොඳට බලන්නකො පින්වත් නී දැන් ආනාපාන සතිය කරගෙන ගිහින් කවුරු වරි කෙනෙක් සෝවාන් වෙන්න ඕන නම් ආනාපාන සතිය නිසා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාදී උපදිනකොට ඒ ඉපදිච්ච විතර්කය තමයි විදර්ශනා කරන්නේ. ඒ මොහොතේ හටගත්ත සිතනි විදර්ශනා කරන්නේ. ඒ මොහොතේ ප්‍රීතිය හටගත්ත නම් ඒ ප්‍රීතිය හටගත්තේ ආස්වාස ප්‍රාස්වාස රැල්ලට හිත යොමු කරගෙන ඉඳලා සිතුවිලි විරහිත වීම නිසා හිතේ ප්‍රීතිය ඉපදිලා තියෙන්නේ. ඒ ප්‍රීතිය තමයි විදර්ශනා කරන්නේ. ඒ මොහොතේ හටගත්ත ප්‍රීතියයි විඳ. ඒකනි කියන්නේ දැන් ඒකනේ ඔය ධ්‍යාන නිස්සය සූත්‍රයෙන් බලන්නේ ඒ වෙලාවෙම හටගත් ස්කන්ධ ටික තමයි විදර්ශනා කරන්නේ. එතකොට ඒ මොහොතේ හටගත්ත නිරාමිස සුඛ වේදනාව තමයි එයා විදර්ශනාවට ගන්න. අනිත්‍යයි අනාත්මයි කියලා අනිත්‍යානුපස්සනා දුක්ඛ. ඒක ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නිසා දුකයි කිය කිය ඔහොම බල බල එයා ඒ මොහොතේ. මේ රූපයත් එහෙමයි. රූපේ ගැන අපි ප්‍රාමාණික දැනුමක් පිණිස අර සමාහිත සිත ඇසුරු කරගෙන විමර්ශනය කරලා බලනවා කාරණා තුනක් විතර. මොකද්ද රූපේ අවිද්‍යා තණ්හා උපාදානිය නිසා මේ හටගෙන තියෙනවා නෑ නෑ ඒක විතරක් නෙමෙයි අවිද්‍යා තණ්හා උපාදානිය නිසා රැස්වෙච්ච භව කර්මී විසින් තමයි කාම භවයේ රූපේ උපැද්දුවේ. ඒකනේ මෙහෙම ආවේ මම. මට ඕන විදිහට මම ප්‍රාර්ථනා කරගෙන ආවා නෙමෙයි. ඔය ඊට පස්සේ වර්තමාන රූපේ හටගන්නේ කොහොමද? මේ මොහොතේම චිත්තචෛතසික ධර්ම හටගන්නකොට ඒකට අනුරූපේ උපදිනවා.
කුසලා කුසල හේතු පදනම් කරගෙන. අන්න ඒ කොටස තමයි අපි මෙතන විදර්ශනාවේදී ගන්න. අන්න ඒ රූපය අනිත්‍යානුපස්සන, අනිත්‍යයි කියලා බැලුවොත් දුක්ඛානුපස්සන, දුකයි කියලා බැලුවොත් ඇයි දුකයි කියලා බලන්නේ? චිත්තචෛතසික ධර්ම බිඳෙනකොට රූපේ බිඳෙනවා. ඒකයි දුක. අනාත්මයි. මේ වෙලාවේ මොනතරම් මනාප විදියට රූපේ ඉපදුනත් එක මට මගේ වසඟේ තියාගන්න බෑ. අනාත්මයි. එතකොට තමයි මහා ප්‍රඥාවක් උපදින්නේ. අනිත්‍යයි, මේ වර්තමානයේ හටගත්ත රූපේ අනිත්‍යයි කියලා බලනකොට පින්වත්නි ජවන ප්‍රඥාවක උපදේ. ඒ කියන්නේ සෝවාන් වීම පිණිස ප්‍රඥාව වහා දුවන්ඩ ගන්නවා. ඒකයි ජවන ප්‍රඥාව කියන්නේ. ඒ වර්තමානයේ කුසලා කුසල හේතු පදනම් කරගෙන ගොඩනගෙන චිත්තචෛතසික ධර්ම පදනම් කරගෙන නැති වෙන වර්තමාන රූපය දුකයි කියලා බලනකොට නිබ්බේධික පඤ්ඤා, නිබ්බේ ඒ කියන්නේ මේ රූපය ගැන කලකිරුණු ප්‍රඥාවක් උපදිනවා. මේ රූපේ කොහෙවත් ඕනේ නැහැ කියලා. මේ මෙබඳු රූපයක් නම් ආයේ තුන් භූමියේ කොත්තනකවත් ඕනේ නැහැ කියලා ජවන ප්‍රඥාවක් උපදිනවා. මේ රූපය අනාත්මයි කියලා බලනකොට, අනාත්මයි කියලා බලනකොට මහා ප්‍රඥාවක් උපදිනවා. ඒ කියන්නේ මහා හිස් බවක් වැටහෙන්න ගන්නවා. මෙබඳු රූපයක මහා හිස් බවක් වැටහෙන්න ගන්නවා. ඒ බඳු රූපයක් ඇසුරු කරගෙන රාගේවත් උපදින්නේ වෙනද මනාප රූප දකින්නකොට ඇලෙනවා. ඇලෙන ගතියත් අඩු වෙලා යනවා. මේ කියන්නේ මේ තමන්ටම දැනෙනවා පින්වත්නි. තමන්ටම දැනෙන්න ගන්න. ඔන්න ඔය විදියට බලනකොට නිබ්බිදානුපස්සන. එතකොට කලකිරිය දැන් කලකිරෙන මට්ටමට ප්‍රඥාව එතනට කලකිරීමම පාවිච්චි කර කර රූපේ දිහා බලනවා. එතකොට අපි කියනවා නිබ්බිදානුපස්සන කියලා. එතකොට යාගේ සිත නොඇලින්න ගන්නවා. නොඇලීමම පදනම් කරගෙන රූපේ දිහා බලනවා. ඇත්ත තමයි ඇලින්ට මොනවද මේ රූපේ තියෙන්නේ කියලා. එතකොට විරාගානුපස්සන. මේ රූපය නිරන්තරයෙන් නිරුද්ධ වෙවි යනවා නේද කියලා බලනවා. නිරන්තරයෙන් නිරුද්ධ වෙවි යනවා, නිවි නිවි යනවා නේද, හටගෙන හටගෙන බිඳි බිඳි යනවා නේද කියලා බිඳීම දෙසම බලන්න පටන් ගන්නවා. නිබ්බිදානුපස්සන, නිරෝධානුපස්සන. නොවැලිය යුතුමයි. මේ බඳු රූපයක් නම් අත්තහැරලම දාන්න ඕන කියලා. අත්තහැර තමන්ගෙම මේ රූපය අත්තහරිමින් අත්තහරිමින් සිත මෙහෙවනවා. පටිනිස්සා ගන්න. ඔන්න ඔය විදියට බැලුවොත් හත් තැනකදී ඒ ශ්‍රාවකයා සෝතාපන්න වෙන්නම ඕන. සෝතාපන්න නොවි ඉන්න විදිහක් නැහැ පින්වත්නි. ඔය විදියට බැලුවොත් එහෙම. ඔය පියවර ටික පාවිච්චි කරොත් කායගතා සතියයි සමාධියයි ඔය කියපු කතාව විදර්ශනා ඥානෙටයි. ඔය ටිකයි කළොත් එහෙම ඒක හැම තැනකම මතු වෙනවා. අපිට ඒක වාසන අවාසනාවකට ඒක අපිට ඉස්මතු වෙලා පේන්නේ නැහැ. ඒ ඔයක ඔය ගතියම මතු කරගෙන ධර්මයේ දිහා බලනකොට ඔය ගතියටමයි ධර්මයේ හැරෙවෙන්නේ. හොඳට බද හැම තැනකදීම ඔය தත්වෙමයි පේන්නේ. දැන් උදාහරණයක් විතර ඔය හාමුදුරුවෝ මලගෙවල් එහෙම කියන ගාතාවක් තියෙන අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitvā niruddhyanti te saṅūpa samo sukho කියලා. දැන් ඔය වගේ ගාතා නිතර නිතර අපේ අතර පැතිරිලා පවතිනවනේ. ඒ පැතිරිලා පවතින හැම වෙලාවකම විදර්ශනාව පේන. එතන ඇත්තටම මෙතන මේ අනිච්ඡාවත සංඛාරා කියන එක ඇතුලේ මේ පුද්ගලයාගේ සම්මාදිට්ඨියමයි හදන්නේ. දැන් කායගත සතිය තියෙන ශ්‍රාවකයා තුළ සම්මාදිට්ඨියක් තියෙනවා. තමන්ගේ කය පැත්තේ නිසිහිය තියෙන්නේ. එතකොට සමාධියනුත් උදව්ව ගත්තොත් දැන් කාරණා තුනයිනේ. කායගත සතියයි සමාධියයි විදර්ශනා ඥානයයි. එතකොට මේ ධ්‍යාන සම්මාදිට්ඨියනුත් උපකාරය ගත්තොත් එයාට ඊළඟට උපදින්න ඕන විදර්ශනා සම්මාදිට්ඨිය. අනිච්ඡාවත සංඛාරා කියන ගාතාවේ අනිත්‍යයි මේ රූපය අනිත්‍යයි. සංස්කාර කියන්නේ හේතුන්ගෙන් හටගත්ත එකනේ. රූපේ හේතුන්ගෙන් හටගත්ත එකනේ. මොකෙන්ද හටගත්තේ? අවිද්‍යා තණ්හා උපාදානයි නිසා. ඒක විතරක් නෙමෙයි, අවිද්‍යා තණ්හා උපාදාන ගතියස් පදනම් කරගෙන භව කර්ම රැස් වෙච්ච එකට අනු කාම් භවයේ ඉපදුණා. අන්න හේතුන්ගෙන් හැදිච්ච එක. ඒ නිසා රූපේ කියන්නේ සංස්කාරයක්. ඒතර බලන්න එයා අර කල්පනා කරන විදියට තමයි ධර්මී ගැළපිලා ඉන්නේ. තම තමන්ට තම කැමති කැමති විදියට වඩන විදියට ගලප ගන්න පුළුවන්. අනිච්ඡාවත සංඛාරා කියනකොට එයාට තමන්ගෙම රූපේ අනිත්‍යතාවයමයි පේන්නේ. බලන්න එක ගාතාවක් ඇතුලේ අවබෝධය තියෙන. අනිච්ඡාවත සංඛාරා කියනකොට හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්ම අනිත්‍යයි කියනකොට මේ රූපය තමයි හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්මී විදියට එයාට වැටහෙන්නේ. ඒක අනිත්‍ය විදියටම දකිනකොට ඒක තමයි පින්වත් විදර්ශනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා නම් මොකද්ද වෙන්නේ? දුකයි. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා නම් දුකයි. අනිත්‍යයි දුකයි කියලා බලන එක ඔක්කොමයි ති විදර්ශනා සම්මාදිට්ඨිය. තුන්වෙනි පදේ මොකද්ද? අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitvā niruddhyanti. නිරෝධයමයි ශාන්ත. ඒක මාර්ග සම්මාදිට්ඨිය.
උඩවාක්‍ය දෙක විදර්ශනා සම්මාදිට්ඨිය, දෙවැනි එක මාර්ග මේ රූප නිරෝධයමයි ශාන්ත. නැවත නැවත මේ රූපේ කොතන හටගත්තත් දුකයි, රූපේ නිරෝධයමයි ශාන්ත. නිරෝධේ පිණිස ක්‍රියාමාර්ගමයි යහපත් කියලා දකින්නකොට ඒ දැක්ම තුල තහවුරු වෙනකොට එක මාර්ග සම්මාදිට්ඨිය. ඊට පස්සේ අනිච්ඡාවත සංඛාරා උපාද වය දමිනෝ, ඒ දෙක ඇතුලේ විදර්ශනා සම්මාදිට්ඨිය. ඊට කලින්ම කම්මස්ස කතා සම්මාදිට්ඨිය සහ ධ්‍යාන සම්මාදිට්ඨිය අපි ඉස්සෙල්ලා කියන කායගතසතේ සමාධියයි කියලා ඒ දෙක අදලා තියෙනවා. දැන් විදර්ශනා ඥානීට අදාළ සම්මාදිට්ඨිය සම්පූර්ණයෙන් පිරෙන්න ගන්න. අනිච්ඡාවත බලන්න එක ගාතාවක් ඇතුලේ වුණත් ඕගොල්ලන්ට මේ යථාර්ථය පේන්න ගන්නවා. අනිච්ඡාවත සංඛාරා, සියලු සංස්කාර අනිත්‍යයි. මොකද්ද සංස්කාර? හේතුන්ගෙන් හටගත්ත මේ රූපය අනිත්‍යයි. උපාද වය ධම්මිනු, ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන දුකයි, ඒකත් විදර්ශනා සම්මාදිට්ඨිය. උපජ්ජිත්ව නිරුජ්ජන්ති, නිරෝධේමයි ශාන්ත. නිරෝධයටම එකතු වෙන්න බලනවා, ඒක මාර්ග සම්මාදිට්ඨිය. තේ සංඝෝප සමෝ සුඛෝ, ඒක තමයි ඵල සම්මාදිට්ඨිය. බලන්නකෝ එක ගාතාවක් ඇතුළේ රූපේ ඇසුරු කරගෙනම ඵලයට යන විදියට ඒ බඳු එක ගාතාවක් ඔස්සේ රූපේ පදනම් කරගෙන විමසන්ට ගියත් එයාට අවබෝධය අහු වෙනවා. බලන්න අර සම්මාදිට්ඨියේ පියවර ඔක්කොම මේ ගාතාව ඇතුළේ නැද්ද කියලා. එහෙනම් මේ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ගොඩාක් ඒවා විමසන්ට ඕනේ. හැබැයි ඔයගොල්ලන්ට එක දෙයක් කියන්න ඕන, මේ රූපය ඇසුරු කරගෙන ඔයගොල්ලන් විදර්ශනාවට මේ සක්කාය දිට්ඨි දුරු කරගන්න ඕන නම් කායගත සතියයි සමාධියයි විදර්ශනා ඥානය කියන තුන හදන්න. ඒ තුන හදන විදි මේ දේශනා සම්පූර්ණයෙන් අපි කියලා තියෙනවා. ওই කාරණා තුන හැදුවොත් බුදුරජාණන් වහන්සේගේ ලය මණ්ඩලයේ උපන් සුන්දර ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. ඒ ශ්‍රාවකත්වයේ තුල සෝතාපන්න වීම පිණිස මේ උතුම් දේශනාව හැම දිනාටම හේතු උපකාර වේවා කියලා අපි